ලැංගතු ගම ගැන කියනකොට ස්පෙෂලි කියන්න ඕනේ සුදත් අයියා කිව්වා කෑම කන්නම වරෙන් කියලා. ඔව්. ඒ නිසා කෑම කන්නමයි ආවේ. මේ අපි මේ පුතහු. එයා දැන් මෙයාත් ඇවිල්ලා හොඳ මියුසිෂියන් කෙනෙක් තමයි. තමයි. ඔව් මිනිහ ඇවිල්ලා. ඔව් සින්දුවක් අහමු බන්. අපි සින්දුවක් අහමු මිෂෙල්. ඔව්. මිෂෙල් මොකද කරන්නේ පැටියෝ? මම ඩයලොග් සප්ලයි චේන් ඩිවිෂන් එකේ දැන් වර්ක් කරනවා. හා. I've been employed 3 years back. Me dawasala gedari inda meda karana ne. Gedari inda meda karana ammata udaw karana da? Me da duwala gen ahanna mone prashne ne ammata udaw karana da kiyala. Oh. Kema uyanna udaw karana da ada me. Ata uyanna ganna danne. Eka thama eeta kan api me me api me niruwakige kema mesa laasti wenakan da sinduwak ahanna yanne. Niruwakige kema mesa laasti karakan api dan me sinduwak ahana album putage ne. Oh. මොනවාද මේ වැල්තන් මේ තියෙන අවෝඩ්ස් වගේ මේ මොකද මේ සර්ටිෆිකේට් එක දෙන්නේ මේ පියානෝ වල තියෙන එක එක ග්‍රේඩ්ස් තියෙනවා ඒ කියන්නේ ග්‍රේඩ් 1 ග්‍රේඩ් 2 ග්‍රේඩ් 3 කියන්නේ ඒවත් තියෙන අර එක්සෑම්ස් තියෙනවා ඉතින් මම දැන් මම ග්‍රේඩ් 7 නේද කරපු එකද කොහෙද ලංකාවේ ට්‍රිනිටි සෙන්ටර් එකේ ලංකාව රෙප්‍රසෙන්ට් කරපු අයගෙන් හයස්ට් මාක් එකක් ගත්තා ගුඩ් ලක් ඉතින් ඒකේ 2019 වල ඔව් 2019 डिस्टिंक्शन ने क्या ने क्या ने 100 वर्ल्ड लंगिंग याना मार्क के का गत्ते थे फर्स्ट टाइम गत्ते इन्द मटे एगोलो दुन्ना स्पेशल अवार्ड डे अप्रिसिएशन अवार्ड डे मेक मकान डे मेक मटे हम बुने मंग इससे तो मैं स्कूल दे के अपे कॉयर कक्ती है ना इधर ඒ කෝයගේ මං ජූනියර් ඉඳන් හිටියේ පොඩි කාලේ ඉඳන් තමයි. දැන් සීනියර් කෝයකට ආවන් පස්සේ අපි ලංකාවේ මේ තිබ්බ ඕල් අයිලන්ඩ් वेस्टर्न म्यूजिक एंड डांस कंपटीशन किया स्कूल लंका स्कूल से ना थिंक एक अभी सेकंड प्लेस करता आप स्कूल को आएगा थिंक एक एक अवार्ड करता है मैं ये तो बेटा मैं सिंगर एक सिंगर ला ने ओ एक सिंगर सिंगर हां क्या ना मैं प्लैटिनम अवार्ड देख के एक हम बुने मम 18 ने तिब प्राइस गिविंग है मम ए लेवल करन මාසයකට කලින් තමයි මට මේ අවාර්ඩ් එක හම්බුනේ. ඒක දුන්නේ ඉතින් මම ස්කූල් එකට මෙච්චරක ගොඩක් කාලෙක ඉඳන් කරපු සර්විස් එකට ඒක. මියුසික් කැරියර් එකේ. ඔව් මියුසික් කැරියර් එකේ. ඔව් එතකොට දැන් මේ ඇල්ටන්ට ලස්සන සින්දු කියන්නත් පුළුවන්. ඒ වගේම දැන් අපි මේ අනිවාර්යයෙන්ම දැන් එයාගෙම සින්දු තියෙනවනේ 3ක් 4ක් විතර. ඔව් එයා පොඩි කාලේ ගියපු ඔරිජින්ස් දෙකක් තියෙනවා. අපි සින්දුවක් කියමු අපි කොදුව දුවටත් එන්නේ කියලා අපි සින්දුවක් කියමු. දුව ඔන්ලයින් නේ. නෑ යා. එයා ජොබ් එකේ හරි සින්දුවක් කියන පුතේ කමක් නෑ අපි සින්දුවක් කියමු. මට හරියට මතක නෑ මම කියන්න ට්‍රයි එකක් දෙන්න මොකද ना प्यार है मेरे इंतजार क्या गोरिया अपना देख ले देख रे 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 देखना तू ही पता पहला नशा पहला खुमार दर है मेरे इंतजार क्या दूरिया अपना दे देखना दे देखना तू ही पता पहला निशा पहला खुना प्रैक्टिस करे එතකොට මම මගේ අයියාගේ යාළුවෙක් මේරියස් කියලා එයාගේ තිබුණ ෆුල් අලුත් සෙටප් එකක් මෙහෙ තමයි තිබුණේ. ඉතින් අපි අලුත්ම ජීවිතේට මේ ලොකු සංගීත කණ්ඩායමක් කට්ටියටත් හම් වෙන්නේ පැකින් කඩපු
සෙටප් එකක් තිබුණේ. ඉතින් මගේ යාළුව අපි ප්‍රියන්ත කියලා ඩ්‍රම්ස් කැහුවේ යා දැන් ඩියුටි මැනේජර් ශ්‍රී ලංකන් එයාර්ලයින් සුජීව ඇන්තනි කියලා ලීඩ් ගෙවර් සමර් බ්‍රීස් කියලා බෑන්ඩ් එකක් කරන්න යා සමර් බ්‍රීස් ඉතින් එහෙම කට්ටිය අපේ බේස් ගිටාරිස් හිටිය මිනිහා දැන් ඩොක් යාඩ් එකේ මේන් ඉංජිනියර් ඉතින් ඒ වගේ අපි ඉස්කෝලේ කාලේනේ ඉතින් අපි ඔහේ ප්‍රැක්ටිස් කරන ඕ ලෙවල් අර ඉවරලා තියෙනවනේ ගැප් එකක් ආ ඒ කාලේද මේ ඒ කාලේ ඔව් ප්‍රැක්ටිස් කර කර ඉද්දී මල්ලි ඇවිල්ලා එතකොට මට වඩා වරු තුනක් ජූනියර් එතකොට එයාට පාඩම් දැන් ගෙදර ෆුල් යෝගිනේ ඉතින් එතකොට ඒ කාලේ සංගීත එහෙම නැහැනේ හැන්දෑව 6 විතර වෙනකොට මේ පාරේ සෙනග ඉන්න හෝ ගහලා අපේ මේගේ නෑ මහ ගෙදර සින්දු අහන්නයි සද්දේනේ දීපු කට්ටිය එක එක ජාතිය සේරම ගේට් වල එල්ල සින්දු ඉල්ලනවා එන 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 වැඩසටහනක් තිබුණා ඊට පස්සේ තාත්තිට වැඩේ එච්චර සෙට්ුන්නේ නැද මේ 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 මල්ලි දැන් තාම මේ ග්‍රේඩ් 7 විතරනේ ග්‍රේඩ් 7 8 විතර වගේ දැන් ඕක ඒ පටන් ගත්ත කාලේ ඊට පස්සේ මම ඒ ලෙවල් කරන කාලෙත් අපි මේ වැඩේ යනවා ඊට පස්සේ මල්ලි ඕ ලෙවල් කරන්න කිට්ටු ඒ කියන්නේ ග්‍රේඩ් 9 වල විතර වෙන්න ඕනේ මට මතක හැටියට අපේ මේ යාළුවෙක් අපේ එහෙ ආගමික ස්ථානයක හිටිය අපේ මේ මොකද සහෘදෙක් මං තාත්ති එහෙ නැවතුම මල්ලිව හලාවත හා එහෙ ඉඳලා තමයි එතකොට ඉස්කෝලේ සෙන් මේරිස් ස්කූල් එකට දැම්මා ඒ ලෙවල්ස් වලට ඒ ලෙවල්ස් වලට වෙන්න ඕනේ හරි එතකොට වැටුනේ නලින්ල නලිනුයි මල්ලි ඒෂණුයි රුවන් දැන් බෑන්ඩ් එක රිදම් ගහන රුවන්ුයි ඒ තුන්දෙනයි රොඩ්නිත් මම දැන් ක්ලාස්මේට් ඒෂණ්ලා ඒ සේම් ඒජ් එකේ කට්ටිය රුවන් නයි ඒගොල්ලෝ ඔක්කොම එහෙද स्कूल बैंड स्टार्ट कर बॉक्स गिटार अपेदर साउंड तीन हिंदा प्राक्टिस प्राक्टिस मेरियन बैंड स्टार्ट करा इट पास रुवांट ओ लेवल ओ नहीं हिंदा मट मत हटी ओ गेदरिंग आट एक अवस्था हम बहुने ओ लेवल तीन हिंदा ඊට පස්සේ රිදම් ගිටාරිස්ට් කෙනෙක් නැතුව ගියා ඊට පස්සේ මට එන්න කිව්වා එහෙම. ඊට පස්සේ මම ගියා හලාවත. ගිහිල්ලා තමයි අපි ඉතින් මේ බෑන්ඩ් එක ස්ටාර්ට් කළා. අයියලාගේ ගාව තිබ සවුන්ඩ් සෙටප් එක වුණාට සංගීත කණ්ඩායම හිටියේ හරි. ඊට පස්සේ මේ සෙටප් එකත් ගෙනිච්ච නැලිලා ගෙදර. යා. ගෙනිලා කාලයක් තිබුණා ඉතින් අපි ප්‍රැක්ටිස් කරනවා හැමදාම වගේ ඊට පස්සේ. ඒකට වයස කීයද? තකොට 22ක් වගේ ඇති. අයියට. මේ සුදත ඉස්කෝලේ ගිහ කොහෙද? මම ඩිමන්ස්ට්‍රේට් කඳාන ඔව් පහු කරගෙන ආවා ආපු ඉස්කෝලේ ඉතින් අන්න එහෙමයි සංගීත ජීවිතය ආරම්භය එතකොට සංගීත ජීවිතයත් එක්ක දැන් මුලින් ඉඳන් අයියා මේ මැරි කරන්නකොට රුයි අක්කා මේ අක්කත් හේ හලාවත හලාවත ඔව් නලින්ලා ගේ ළඟම ඉතින් ඒගොල්ලෝ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා ආ එහෙම දාමුනේ එහේ බෑන්ඩ් එක ඒක ඉස්සෙල්ලා හම්බෙලා තිබුණා ඔව් නමුත් එහෙම අර නික එක පාරක් හම්බෙලා තිබුණා හා හා නිකන් පොඩි අයිඩියා කියන්නේ එහෙම කසාද බඳින එහෙම අයිඩියා එකක් තිබ්බේ නෑ නමුත් නිකන් මේ පොඩි නිකන් පොඩ නිකන් පොඩි මතකයක් තිබුණා ඕකේ මතකයක් වගේ තිබුණා එහෙද ගියාම එහෙදි හම්බුණා හා එතකොට තමයි වැඩේ ඉතින් පත්තුනේ පත්තුනේ දැන් මෙහෙමයි මේ දැන් කසාද බඳිනකොට ඉස්සර බලනවනේ දැන් මේ කෙල්ලෙක් නම් සාමාන්‍යයෙන් බලනවා මේ කොල්ලා මොන වගේ කෙනෙක්ද කොහොමද මොනවද කරන්නේ රාජී රස්සාවක් තියනවාද එහෙම හොයනවනේ දැන් අක්ක බැලුවේ නැද්ද මේ අයියට මොනවද තියෙන්නේ මොනවද කරන්නේ කියලා දැන් විශේෂයෙන් සංගීත කණ්ඩායමක ඉන්නකොහම කැමති නේද එයාට මං හිතන්නේ ප්‍රොබ්ලම් එකක් තිබුණ හැබැයි ඒගොල්ලෝ ගෙවල් වල කට්ටිය එහෙම ප්‍රශ්න තිබුණා එයා හැබැයි ටීචින් නේ එයා එතකොට මේ ටීචින් එයා ට්‍රේනින් ස්කූල් එකේ හිටියේ කලුතර ඉතින් මේ प्रश्न स्टेबल सार्थक मदी म्यूसिशियन के आदाय नमूत सनफ्लवर्स එයා හරියටම හැදුවා ඒ කියන්නේ හැම කෙනෙකුටම හොඳ ආදායම් මාර්ගයක්. ඉතින් මේ අපි ගෙවල් දොරවල් හදලා තියෙන්නේ මේ දේවෝපියෝ දීපු ඉඩම වුණාට මේ අපි හම්බ කරපු සල්ලි.
ඇති ගොඩක් මේ ළමයින් උගන්වලා තියෙන ඒවා ඔය සේරම බලපුවම කෝටි ගණන් හම්බ කරලා තියෙන ඉතින් අපිට මේ ඒ කියන්නේ ඒ ඒ විදියට හම්බ කරගන්න ඒ කියන්නේ හොඳ මේ මොනවාද ඒකට කියන්නේ ඉකොනොමි පැත්ත ආර්ථික පැත්ත අයගෙන මම ට්‍රාන්ස්ලේට් කරන්න ප්‍රශ්නේ ආර්ථික පැත්ත මේ මියුසිෂියන්ලගේ විශේෂයෙන් සංගීත ශිල්පියෙක්ගේ ආර්ථික පැත්ත හැදුවේ සන්ෆ්ලවර් නීල් වර්ණ කුලසූරියෝ ඒක හරි නැත්නම් මොකද මේ ඔය කියන කාලෙට කලින් කාලවකවානු තුල සංගීතකාරයෝ අන්න එහෙම නෑ සංගීත පිස්සෝ මේ වගේ වචන තිබුණා නේ නේද සාමාන්‍ය ගෑණියෙක් දෙන්නේ නැහැ නේ කේ හොරෙන් පැනලා යන්න ඕනේ ඊට එකක් ගියු බැරි වෙලා හරි උසගරි ගියුත් එහෙම ගණන් ගන්න ගණන් ගන්න ඒක තමයි එහෙම කාලයක් තිබුණා නේද සම්පූර්ණ වෙනස් වුණා මේ මේ කටේ දැන් අද වෙනකොට මියුසිෂියන් ලා හොය හොය තමයි ගෑනු දෙන්නේ නේ දැන් හොයනවා නේ ඒක අක්කව ළඟ තියාගෙන ගියන්නේ මේ ෆැමිලි කියන්නේ මේ පවුල් ජීවිතේට සංගීත කණ්ඩායමේ අයියා මේ කාර්ය බහුල වීම එහෙම නැත්තම් මේ රට වටේ හැමදාම නිදි මරාගෙන රෑ තිස්සේ යනවා එතකොට ගෙදර ඉන්නේ සමහර විට එළි වෙලා එහෙම නැත්තම් සමහරලාට එහි ඉඳලා පවුල් දාන්නේ ඕ දවස් දෙකක් ඉඳලා ඉවරයි ඉඳලා ඉන්නේ එතකොට ඒක බාධාවක් වුණේ නැද්ද ජීවිතේ ඒක ඉතින් පවුලගෙන් තමයි අහන්න ඕනේ टीच कर එතකොට බබලා බලන්නත් ඕනේ ඒගොල්ලන්ගේ ගෙනීම් කටයුතු ඇතර මම ඔය මොකුත් කරේ නැහැ ඔව් මම කරේ හම්බ කරන එකයි ඒගොල්ලන්ගේ මේ මේ සිකියුරිටි එක දෙන එකයි විතරයි ඒගොල්ලන් ස්කෝල්ට මේ මෙවල යන්නේ නැහැ ඒගොල්ලෝ මම හිම කාර් එකේ ගිහිල්ලා දානවා බැරි වුණොත් තමයි පොඩ්ඩක් එහා මෙහා වෙන්නේ ඉතින් අවුරුදු ගාණක් යනකම් මේගොල්ලෝගේ මම තමයි වාහනේ ගෙනිච්චේ ගොඩක් ලොකු වෙනකම් ඔව් අයියා කොහොමද අයියාගේ කලා ජීවිතයට හෙල්ප් කරපු එහෙම නැත්නම් දැන් අයියාගේ මේ කලා ජීවිතේ මේ දක්වා එන්න අක්කා දීපු ගැම්මට අගේ කිරීමක් කරනවා නම් කොහොමද කියන්නේ කොහොමද අයියා අගේ කිරීම නිසා තමයි තාම මේකට ජීවත් වෙන්නේ දැන් අවුරුදු කීයද ජීවත් වෙන්නේ දැන් 27ක් නේ මැරි කරලා අවුරුදු 27ක් කියන්නේ සිල්ව එක පහ වුණා පහ වුණා ඒක තමයි ක්‍රෙඩිට් එක. ඒක තමයි ක්‍රෙඩිට් එක. ඉතින් ඇත්තටම සතුටුයි මේ මොකද කියනවනම් ලස්සන වයිෆ් කෙනෙක් ඉන්නවා ලස්සන දුවෙක් ඉන්නවා. එහෙම කියන එක හරිද මන්ද? අයියෝ නෑ ප්‍රශ්නේ. ලස්සන දුවෙක් ඉන්නවා පුතෙක් ඉන්නවා. එහෙනම් කමුද? අයන කම්පනි. එහෙනම් කමේ ඉන්නම්. මනිදරේ අපි නිසා කෑම පරක් වුණාද අද? ආ ටිකක්. ටිකක්. මේක පුතා ස්පෙෂල් බඩුවක්. හරි. මේක අවුරුදු පහලවක් විතර පරණ වයින් එකක්. ටිකක් සාමාන්‍ය දෙයක් හිතන්න ඉතාලියේ ෆ්‍රාන්ස් වල වගේ මේකක් ගහන්න ගියොත් එහෙම නිකන් යුරෝ 1000යි ඒ වගේ ගණන් වල ඉච්චර පරණයි ඉතිහාසෙ. මේ නම්ල දැම්ම බලන්න මොකද පත්‍රයේ කියන්නේ. දැන් දෙකේ එක වෙන්නද? ගුඩ් ලක්. දෙයි ඔන්න ඉතින් අපේ ලෙන්ගතුකම කෑම මේසෙට ආවා. ඔව් කෑම මේසෙට ආවා. මේ මම ආසම එක තමයි මේ අක්කේ හදවකුව ගොටුකොළ සලාඩ් එකක්. ඒකට මං හරි මාසයි මොකද ඒක හරි ලස්සනයි. සාමාන්‍යයෙන් දකින ගොටුකොළ මේ සලාදේ වගේ නෙමෙයි වෙනස්. බොහොම ස්තුතියි. අපි ඉතින් කන්න හදන්නේ අපි රසයිද කියලා කිව්ව මොනේද කාලේ වෙරලා. කාලේ වෙරලා. මොකද මේ කෑම කනකොට කෑවට පස්සේ මේ වයිෆ් ආසම දේ තමයි ගෙදර මේ මගේ අත්දැකීමක් කෑම රසයි කියන එක ඒක අත්‍යව කෑම මේසෙන් පස්සේ අත්‍යවශ්‍ය දෙයක් මට ඉතින් අපි බලමු කාලා දැන් අපි මම නම් රස නැති වුණත් රස නැහැ කියන්නේ රසයි කියනනේ ඒක හරි අක්කේ ඉන්න වාඩි වෙයි කොහොද දුව දුව තාමමලා ඉන්නේ නෑ මීටි ඉවරයි ඉවරයිද දැන් එන්නේ නැහැ සරේ මීටි මට ඇති අකි මට ඇති ඔව් මං චුට්ටක් කාලා ආයි කන ගොඩක් මහන්සිලා තියෙනවා හැබැයි ඈ අනේ නෑ නේ ගෙදර ඉතින්
කොහොමත් කන්න දෙපැයි කන්න දෙපැයි දවල් අයි මේ දවස්වල ඉතින් ගෙදරනේ හැම මොමනේ රෙස්ටෝරන්ට් එක වගේ තමයි උදේ කෑම දවල් කෑම රෑ කෑම වෙලපල යනවා ගෙදරින් දවල් කෑන්නේ නේද ඒකයි ආ පුතේ සැලඩ් එක मूड विरोडियंस මේමනේ වෙලාවක් එනවා මේ දැන් සින්දුවක් යනවනේ ඔව් ඒක එතකොට සමහරට ඒක ඒකාකාරී වගේ වෙනවනේ ඔව් එතකොට මිනිස්සුන්ගේ අවධානය පොඩ්ඩක් වෙන පැත්තකට යනවා එතකොට ඩක් ගාලා වෙන සවුන්ඩ් එකක් දුන්නාම තමයි ආයේ නෑ සමහර දවසට මේ සමන්ත ඒ සවුන්ඩ් එකේ ඉන්නේ මට එතකොට අප්සෙට් මං ආයෙ ඊට පස්සේ අයියා දිහා බැලුවා වන්න ඊට පස්සේ එන සවුන්ඩ් එක ඒ කියන්නේ මම වෙන කල්පනාවක ඉඳලා තියෙන්නේ සමහර දවසට මං අයියාගෙන් අහලා තියෙනවාද මොකද අර හෙයි ඒ කිව්වෙ නැති කියලා අහනනේ ඒ කියන්නේ මේමයි ඒක තමයි මේ සංගීත ලෝකයේ ලෙන්ගතුකම කියන්නේ ඔව් ඒකයි ඇත්තරම මේ සංගීත කණ්ඩායමක් එක්ක වේදිකාවේ ගීත ගායනා කරනවා කියන්නේ සුදත් අයියා මේ මම කැමති නෑ ඔය නිකන් ඔය හිටගෙන සින්දුව කිව්වා මයික් එක තිබ්බ බැස්සා එහෙම කැමති නෑ මම මොකද මේ අපි ගායනා කරන ගීතයකට මගේම ගීතයකට මේ ශබ්ද තරංග මේ වේදිකාවේදී දෙනවා කියලා කියන්නේ මට කොච්චර සපෝට් එකක්ද ඒ සපෝට් එක දැනින්නේ අර ලෙන්ගත් වුණාම තමයි මොකද සමහර සංගීත කණ්ඩායම් වේදිකාවේ වාදනය කරද්දී අපි ගීතය ගායනා කරාදි කියලා බැලලට පස්සේ බැස්සට පස්සේ හිතෙනවා නම් සැටිස් නෑ වගේ සින්දු කිව්වද නෑ හරියට ආවේ නෑ වගේ හරි නෑ සමහර අය හිතෙනවා මට සමහර සංගීත කණ්ඩායම් එක සින්දු කියලා වේදිකාවෙන් බැස්සට පස්සේ ගෙදර ඇවිල්ලා නිදින මොහොතේ රැව් දෙන්නේ අර ඒ ලෙන්ගතුකම් තමයි ඉතින් ඒක නිසා මම හරි කැමති සංගීත කණ්ඩායම් වලදී විශේෂයෙන් සංගීත කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඒ කියන්නේ අර රිද්ම් গিටාරය බේස් গিටාරය එතකොට ड्रम सेट कीबोर्ड हेम इकट मेहमकन हेमोम कंडायट गीत हर के मम हितना सनफ्लवर् संगीत कंडाय अमिल नदीशा वेदिकेरने वैति unlimited